හිතවත් මිට්ටුවරි. විශේෂයෙන්ම 1977 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපි ඡන්දය දෙන්නේ පක්ෂයකට හෝ කණ්ඩායමකට. ඉන් පස්සේ තමයි අපි මනාපයක් ලකුණු කරන්නේ. ඒ නිසා අපි ඡන්දය දීලා තියෙන්නේ පක්ෂයකට. කිසියම් පක්ෂයක සමාජිකයෙක් නැත්නම් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු සමාජිකයෙකුට වෙනත් පක්ෂයක නැත්නම් වෙනත් කණ්ඩායමක සමාජිකයෙක් විදිහට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බෑ මෙන්න මේ කාරණේ නිසා. හැබැයි ජාතියේ අවාසනාවකට සරත්තෙන් සිල්වා එදා දීපු නඩු තීන්දුවක ප්‍රතිඵලයක් විදිහට අද කිසිම හිරිගිතක් නැතුව මුදලට එහෙට මෙහෙට පක්ෂ මාරු කරන එක සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා තිබෙනවා. මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ වෙනකොට මේ තත්ත්වෙන් නිසා ජනමතය පාර්ලිමේන්තුවේ නිසි ලෙස නියෝජනය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙනත් පක්ෂයක සමාජිකයෙක් විදිහට ඡන්දිල්ලලා ඒ පුද්ගලයා ජයග්‍රහණය කරන්නේ ඒ පක්ෂයේ මතවාදී ක්‍රියාත්මක කරන්න. ඔබට මතක නම් පහුගිය දවස්වල බොහොම කතාබහට ලක්වෙච්ච මන්ත්‍රීවරයෙක් හිටියා TN එකේ විලේන්ද්‍රන් කියන මන්ත්‍රීතුමා. මෙතුමා පහුගිය දවස්වල විශාල වශයෙන් කතාබහට ලක්ුණා නැගෙනහිර ප්‍රදේශය තුළ නැත්නම් පළාතේ හිටපු හාමුදුරු කෙනෙක්ගේ ආදාහනය කරන වැඩේට විරුද්ධ වීම නිසා. ඒ අදාළ සුසාන භූමියේ හාමුදුරන්ගේ ආදාහන කටයුතු කරන්න එපයි කියලා ඔහු අවසානයේ අධිකරණයට බවා ගියා. ඒ වෙලාවේ මේ රටේ හිටපු 69 ලක්ෂයක් හරක් දේශප්‍රේමයෙන් පිස්සු වැටිලා දඟලන්න පටන් ගත්තා. හැබැයි අද දිනේදී මිනිමරු ගෝටා තමන්ගේ ඇමතිවරයෙක් හැටියට මේ මන්ත්‍රීවරයා පත් කරගත්තා. මේ වෙනකොට 69 ලක්ෂයක් හරක්ගේ මුඛ පූට්ටුයි කියලා තමයි කට්ටිය කියන්නේ. කෙසේ වෙතත් දවසින් දවස මේ රට මහා අගාධයකට තල්ලු වෙනවා මේ කාලකන්ණි දේශපාලුවෝ නිසා. අනිත් කාරණේ තමයි මේ විදියට බලල්ලු පැටව ගහනවා වගේ මන්ත්‍රී ගාන වැඩි වෙන්න මේ කාලකන්ණි හැතිකරය නඩත්තු කරන්න වෙන්නේ අපිට. මිත්‍රෝරණි විශේෂයෙන්ම මොවුන්ට වාහන පහසුකම් ඒ වගේම කාර්ය මණ්ඩල පහසුකම් ඊට අමතර විශාල දීමනා ප්‍රමාණයක් දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට පාන් කියාගන්න බැරි මස්ත බාලු ආර්ථිකයකට මූණ දිලා දුක් විඳින අපිට. මිත්‍රෝනි මේ කාල කන්ක්‍රමය වෙනස් කරන්න පුළුවන් සමස්තය වෙනස් කිරීමෙන් පමණ. අන්න ඒ නිසා ඒ සඳහා හැකියාවක් ඇති දැක්මක් ඇති සැලස්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අර්ගලන්ත ජයග්‍රහණය කමති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.